ඒ සඳහා තමයි සති සම්පජඤ්ඤේ උපකාර කරගෙන නාම ධර්ම තීරුම් ගන්න. ලෝකී ප්‍රකට නාම ආශ්‍රයෙන් ඒ ද්‍රව්‍ය තමන් හඳුනාගෙන තිබුණා. එතෙන්දී නාම රූපය පිළිසින දැන ගැනීම සඳහා ඒ යෝගාවචරය පාවිච්චි කරන්නේ අර කියාවු ධර්ම. වේදනා, සංඥා, චේතනා, පස්ස, පණිවිඩා. මේවා එක් එක් පුද්ගලයාට විශේෂයි. අර පච්චත්තං වේදිතබ්බෝ කියලා කියන්නේත් ඒකයි. මේ ධර්මය තමන්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. තමන්ගේ නාම රූප ලෝකය තමන්මයි හඳුනගන්නේ. වෙන කෙනෙකුට හඳුන්වන්න බෑ. වෙන ශාස්ත්‍රීය වචන වලින් ඒක පෙන්වන්න කරන්න බෑ. එතකොට දුක තියෙන්නේ මේ නාම රූප ලෝකේ. බුදු පියාණන් වහන්සේ වදාළ මේ දුක තිබෙන්නේ අර නොයෙකුත් දෘෂ්ටිගති කියන දක්වන විදිහට ඒ සම්මත ලෝකේ නොයි. සම්මුති ලෝකේ නොයි. මේ නාම රූප ලෝකේ. අච්චේචී තණ්හං ඉද නාම රූපේ කියලා එහෙම තියෙනවා. එතකොට යෝගාවචරය විසින් කළ යුත්තේ කුමක්ද? අවසාන බලාපොරොත්තු කුමක්ද? මේ නාම රූපය පිළිබඳව තියෙන තණ්හාව කපා හැරීමයි. මේක උපමාවකින් කියනවා බුදු පියාණන් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා ශල්‍යකත්වෝ අනුත්තරෝ කියලා. අනුත්තර වූ ශල්‍ය වෛද්‍යය. ඒ වගේම තණ්හා සල්ලස්ස හන්තරං කියලා කියලා තියෙනවා. තණ්හා නැති උල විෂහීය ඇදලා දාන වෛද්‍යවරයා. එතකොට බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව අපට පෙනෙනවා මේ නාම රූප කියන එක හරියට වනමුඛය වගේ. දැන් විෂ ඊතලයක් වැදුන කෙනෙක් බෙහෙත් බැඳිය යුත්තේ විද්දෙක් කෙනාටවත් දුනු මුඩාවටවත් නොවේ. අර වනමුඛයට ඉස්සෙල්ලා වනමුඛය පාදා ගත යුතුයි. එතකොට නාම රූපය පිළිබඳ පිළිසිඳ අවබෝධයෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්ත වශයෙන්ම අර තණ්හා උල තණ්හා විෂයය ඇනිලා තිබෙන වනමුඛය පාදා ගැනීම. අන්නේ සඳහා තමයි අර ලෝක සම්මුතිය තිබෙන ඒ වචන කොහොම වෙත. ඒ අවබෝධය කොයි අන්දමට තිබුණත් අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒ ධර්මයන් මතු කර ගන්න වෙන්නේ. අර කුඩා දරුවා වගේ නමුත් අඥාන උපේක්ෂාව නෙවෙයි. එතන ඥාන සම්ප්‍රයුක්ත විදී උපේක්ෂාවටයි එන්නම. රූප ධර්ම පිළිබඳව කල්පනා කර බැලුවා. ඒ විදිහම දෙයක්. මෙතන තිබෙනවා එක්තරා ගැඹුරක්. බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ සමහර පරිවර්තන ආදියෙත් බොහෝ දෙනෙක් උපකාර කරගන්නේ නාම රූප කියන්නේ සිතත් රූපයක් කියලා. එහෙම නැත්නම් අර භෞතිකවාදීන් කියනවා වගේ සිතත් ද්‍රව්‍යයක්. නමුත් ඒ විදිහ බෙදීමක් නොවේ මේ ධර්මයේ තිබෙන්නේ. ප්‍රතිත් සමුප්පාද ධර්මය අනුව බලනවා නම් මේ නාම රූපයත් ප්‍රතිත් සමුප්පාද ධර්මයේ සඳහන් වන එක්තරා කොටසක්. ඉතාමත්ම වැදගත් කොටසක්. මෙතන කියන නාම රූපය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවයෙන් බැඳුණු දෙකක්. මේ නාමයේ හේතු කොටගෙනයි රූපය පවතින්නේ. ඒ කියන්නේ අර රූපය හඳුනගන්නේ මේ නාමයේ මුල් කරගෙන. දැන් අර දරුවා පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර යන ධර්ම ආශ්‍රයෙන් තමයි අර රූපේ අර බෝලී තද ගතිය බුරුල් ගතිය ආදී තේරුම් ගන්න. අන්න ඒ වගේ රූප ධර්ම පිළිබඳවත් මෙතන කියනවා චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා. ඒ සතර මහා භූතයන් පිළිබඳව වැදගත්කම මෙතන දක්වලා තියෙනීමක් නිසාද? සතර මහා භූතයන් තමයි රූපයේ ප්‍රාථමික අවස්ථාව. නාමයේ ප්‍රාථමික අවස්ථාව, ඒ කියන්නේ සම්මුති වශයෙන් ගත්තු නාමයේ ප්‍රාථමික අවස්ථාව, වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරණම්, ලෝක සම්මත රූපය කියන එකේ ප්‍රාථමික අවස්ථාව තමයි සතර මහා භූතයන්. මේ භූතයන් ඇත්ත වශයෙන් ලේසියෙන් හඳුනගන්න පුළුවන් අයන්නෝ. ඒක නිසා මේ මහා භූතයන්ගේ හොල්මන් ගොඩක් වගේ මේ රූප සංඥා. මෙතන රූප කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම රූප සංඥා. ඒ බව හෙළිවන එක්තරා ගාථාවකුත් අපි පසුව සඳහන් කරනවා. රූපයා රූප වශයෙන් ගන්නේ, රූපය හඳුනගන්නේ, හඳුන්වන්නේ මේ සතර මහා භූතයන්ගේ ගති ස්වરૂපයන්. ඒකත් නාම ධර්මයන් මුල් කරගෙනයි ලබා ගන්නෙ. තද බුරුල් ගති ආශයෙන් පඨවි හඳුනා ගන්නවා, ඝන දියාලු ගති ආශයෙන් ආපෝ ධාතු හඳුනා ගන්නවා, උණුසුම් සිසිල් ගති ආශයෙන් තේජෝ ධාතු හඳුනා ගන්නවා, සැනෙන පිම්බෙන ගති ආශයෙන් වායු ධාතු හඳුනා ගන්නවා. ওই විදිහට ප්‍රත්‍යක්ෂයටම ගොදුරු කර ගන්නවා සතර මහා භූතයන්ගේ ස්වභාවය. ඒ අනුව ඇති කරගත්තු රූප සංඥාව තමයි එතකොට මේ පුද්ගලයාගේ ලෝකය. මේ කාරණේ වඩාත් පැහැදිලි වෙන ගාථාවක් තිබෙනවා. යත් නාමං ච රූපං ච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥා ච එත්තසා චිද්යති ජට. ජටා සූත්‍රය කියලා වැදගත් සූත්‍රයක් සංයුත් සංගීයෙම එනවා. ඉතාම ප්‍රකට ගාථාවක් එතන තිබෙනවා. දේවතාවේ බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පද
තං තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජඨේ ජඨං කියලා. මේ ලෝකෙ පිළිබඳව කියන්න තියෙන්නේ අන්තෝ ජඨ අතුලතත් අවුල බහි ජඨ පිටතත් අවුල ජඨාය ජඨිතා පජා මේ සත්ව ප්‍රජාව එක්තරා විදිහක බෙලුමකින් බෙල්ලා ඉන්නේ. තං තං ගෝතම පුච්ඡාමි මා අසනම ගෞතමේනි ඔබගේ කෝ ඉමං විජඨේ ජඨං මේ අවුල ලියන කවුද ලියන්නේ කියලා. මේකට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා ගාථා තුනක. පරිමිණි ගාථාව ඉතාමත්ම ප්‍රකටයි විසුද්ධි මාර්ගය මුලට ගත්ත නිසා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤන්ත භාවයං ආතාපි නිත කෝ භික්ඛු සෝ ඉමං විචතේ ජඨං කියලා. ඒ කියන්නේ යම් කිසි භික්ෂුවක් සීලේ පිහිටලා සමාධියේ ප්‍රඥාව වඩමින් කෙලෙස් තවන වීරියෙන් යුක්තව ඥානවන්තව උත්සාහ දරනවා නම් එබඳු භික්ෂුවට ඒ රහතන් වහන්සේට පුළුවන් මේ අවුල දිහන්න කියලා. දෙවැනි ගාථාවෙන් කියවෙන්නේ ඊසං රාගෝ ච දෝසෝ ච අවිජ්ජා ච විරාග